අපි අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව බරපතල ප්‍රශ්නකට මුහුණ දීලා තියෙන්නේ. පහුගිය අවුරුදු 3-4ම බැලුවාම කන්න 4ක් විතර වැඩ කරේ නැහැ වැස්ස නැති නිසා. දැන් මේ කන්න මහ කන්න වැඩ කරලා ගොයමට පොහොර ටික ගහන්න යූරියා ටික ඕන වෙලාවේ යූරියා පොහොර ටික හරියට ආණ්ඩුව දී ගන්න බැරි වුණා. ආණ්ඩුව පත් වෙලා ආවා, අලුත් ආණ්ඩුව ආවා. හැබැයි යූරියා පොහොර ටික ගොවියට නැහැ. පොහොර නැතුව ගොවියා ඒ පිළිබඳ කල්පනා කර කර ඉන්නකොට මහා ගම් වතුරක් ඇවිල්ලා අද ගම්බිම් යට කරගෙන කුඹුරු යට කරගෙන අද ගොවියව අමාරුවේ දාලා තියෙනවා. එනිසා මේක දැන් බරපතල ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ වතුර බැහැගෙන යනවා. දැන් දවස් දෙකක් තිස්සේ වතුර බහිනවා. දැන් සැලකිය තුල වතුර මට්ටම අඩු වෙලා තියෙනවා. කලාවැවේ යම් මට්ටමක වතුර ප්‍රමාණයක් තව ගියත් යට වෙච්ච කුඹුරු ප්‍රමාණයක් දැන් නිදහස් වෙමින් තියෙනවා. හැබැයි මේ සමහර යට වෙච්ච කුඹුරු දැන් මේ වගේම ප්‍රතිඵල ගන්න බෑ. නැවත මේ කුඹුරු හාලා වගා කරන්න පටන් ගන්න ඕන. හාලා වගා කරන්න පටන් ගත්තේ නැත්නම් එහෙම ඒ ගොවියෝ අමාරුවේ වැටෙනවා. ඒතර දැන් ගොවියට මේ වගා හානියට වන්දියක් දීලා ගොවියට කියන්න ඕන නැවත කුඹුර හාලා වගා කරන්න පටන් ගන්න මෙන්න බිත්තර වීදික කියලා. අපි අහන ආණ්ඩුවේ සැලැස්ම, ආණ්ඩුවේ දැක්ම, උපාය ක්‍රියාමාර්ග ඇතුලේ තියෙනවද මේ වගා හානි වෙච්ච බිම් ටික නැවත අස්වද්දන්න බීජ ටික දෙන්න වැඩපිළිවෙලා. නිසා වහාම බීජ ටික දීලා ගොවියට වන්දි දීලා සමහර ගොවියන්ගේ එළවලු වග පළදාව ගන්න ඔන්න මෙන්න තිබුණ එළවලු යට වුණා. කුඹුරු පොහොර ටික ගහලා තිබිච්ච ඒවා යට වුණා. සමහර වගාවන් කෙසෙල් වගාවන් අතර මැද තිබිච්ච කාලේ මේවා යට වුණා. ඉතින් මේ වතුර බැහැලා යන නිසා යම් ප්‍රමාණයකට බේරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තිබුණත් සැලකියතු වගා හානියක් සිද්ධ වෙලා තියෙනවා. නිසා වැව් ටික බඳින්න ඕනේ, වගා හානියට වන්දි දෙන්න ඕනේ. හානි වෙච්ච වගාබිම් නැවත අස්සද්දලා කුඹුරු වල වී ටික වපුරන්න කියලා ගොවියන්ට අවශ්‍ය බීජ ටිකයි සහන ටිකයි වහා මාණ්ඩුව ලබා දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන ප්‍රශ්නේ අද ජනාධිපතිතුමා කඩගානේ ගිහිල්ලා හාල් මිල බලන ප්‍රශ්නේ බේරන්න බැරි වෙනවා. ඒ මොකද අම දැක්කා ඊයේත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇවිල්ලා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සහල් වෙළෙන්දන්ගේ මිල පරීක්ෂාවට ලක් කරනවා. ඒ එක්කම අනුරාධපුරයේ නායකයෝ ටිකත් වටේ ඉඳියා. ඉතින් අපි අහන්නේ මේ අනුරාධපුරයේ ගොවි ජනනක දිස්ත්‍රික්කය. මේක වැඩිපුරම ඉන්න ගොවි ජනතාව. රටේ වී නිෂ්පාදනයෙන් වැඩිපුරම කොටසකට දායක දක්වන්නේ ගොවි ජනතාව. අනුරාධපුරයේ ගබඩාවල තිබිච්ච වී කිලෝ 171ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා වික්කා. වී කිලෝ 171ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා විකුණලා දැම්මා. ඒකෙන් කිලෝ 169කට බිල් කරලා තියෙනවා. මේ 169ට බිල් කරලා දැන් ගබඩාවලට අරන් ගිහලා මේවා කොටනවා. කොටලා අරන් ගිහලා එක්ක සතසට, එහෙම නැත්නම් කොළඹ තියෙන වෙනත් වෙළඳසැන් වලට දානවා. විශේෂයෙන් සතසට තමයි මේ වේ ටික යන්නේ. දැන් අද සතසේ කීයද හාල් විකුණන්නේ? සම්බ හාල් කිලෝ එකක් රුපියල් 85යි. ඒ වගේම නාටු හාල් කිලෝ එකක් රුපියල් 84යි. හැබැයි ආණ්ඩුවේ මිල තීරණය කිරීම රුපියල් 98යි. අපි අහනවා අද මේ ආණ්ඩුව වෙළඳපොලේ සහල් මිල තීරණය කරේ පාරිභෝගිකයාගේ ආරක්ෂාවටද ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගේ ආරක්ෂාවටද? ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගේ ආරක්ෂාවට මිල තීරණය කරලා ජනාධිපතිතුමා හාල් කඩේට ගිහිල්ලා මිල අහලා හරියන්නේ නැහැ. ඒ මොකද අනුරාධපුරයේ ගබඩාවල තිබිච්ච හාල් වීතික සම්භවී කිලෝ එකක් දුන්නේ රුපියල් 44ට. සාමාන්‍ය හාල් කිලෝ එකක් සද හදන්න වී කිලෝ 1.6ක් යනවා. වී කිලෝ 1 ග්‍රෑම් 600ක් යනවා. අවම උපරිම ප්‍රමාණය. ඒ කියන්නේ සාමාන්‍ය වී වලට විතරක් රුපියල් 70ක් යනවා. වී කොටන්න ට්‍රාන්ස්පෝර්ට් වලට මේවට යන ශ්‍රමය, සිල් තොග මුදලාලිගේ ලාභය, සිල්ලර මුදලාලිගේ ලාභය මේ ඔක්කොටම අපි රුපියල් 15ක් තියමු. මොකද ලක්ෂ ගණන් ලාභ ගන්නෑ හාල් වලින්. රුපියලයි 2 කිලෝ එකකින් තියන්නේ. රුපියල් 15ක් තිබ්බොත් රුපියල් 85යි. සතස විකුණන්නේ ගානට හරි. ඉතින් අපි අහනවා ආණ්ඩුව ඇයි සතසට හාල් 85ට විකුණද්දී ව්‍යාපාරිකයන්ට පෞද්ගලිකාංශේ රුපියල් 98ට හාල් විකුණන්න කිව්වේ? 110ට විකුණමින් හිටියේ මාෆියාව. ඇයි රුපියල් 98 දුන්නේ මේ සතස විකුණන්න 85ට? අදත් සතස වෙළඳසැල් වලට ගියොත් රුපියල් 85ට සම්බ ගත්ත හැකි, 84ට නාඩු ගත්ත හැකි. අපි අහනවා එහෙම තියෙද්දි ආණ්ඩුවයි සහල් රුපියල් 98ට තීරණය කරේ. ඒ නිසා ආණ්ඩුවත් එක්ක ඉන්න ආණ්ඩුවේ හිතවත් ව්‍යාපාරිකයන් දෙන්නා තුන්දෙනාගේ මෝල් වල ගොඩ ගහලා තියෙන හාල් ටික රුපියල් 98 ගානේ ජනතාවට කවන්න තමයි මේ තීරණය ගත්තේ.